සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට තනි හැටියට ඇනේ ගන්න පුළුවන් වුණාට තවත් සමහර ක්‍රීඩකයන්ට එහෙම බෑ. ඒ කියන්නේ සමහර ක්‍රීඩකයෝ සීමිත පන්දු ආර තරඟ වලට විතරක් ක්‍රීඩා කරන්නත්, තවත් අය ටෙස්ට් තරඟ වලට විතරක් ක්‍රීඩා කරන්නත් හේතු වෙන්නේ මේ එක එක රටාවට තියෙන විශේෂ හැකියාව. මේ කියන්නේ මේ විදිහට සීමිත පන්දු ආර තරඟ වලට වැඩි කාලයක් ක්‍රීඩා කරලා ඊට පස්සේ ටෙස්ට් තරඟ වල අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෝ ගැන. ඒකෙන් පළවෙනි ටෙස්ට් තරඟයට කලින් වැඩිම එක් දින තරඟ ප්‍රමාණයකට ක්‍රීඩා කරපු අය ගැන තමයි අපි බලන්න යන්නේ. මේ විදිහට ටෙස්ට් ගහන්න කලින් වැඩිම එක් දින ගහපු අය අතරේ පස්වෙනි තැන ඉන්නේ ඕස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ක්‍රීඩක ඇන්ඩ්‍රූ සයිමන්ස්. සයිමන් තමගේ පළවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්නේ එක් දින තරඟ 94කට ක්‍රීඩා කළාට පස්සේ. මේ විදිහට පෙරම්පුරාගෙන ඉඳලා ටෙස්ට් පිටියට එන සයිමන් තමගේ පළවෙනි ටෙස්ට් ඉනිම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරලා ලකුණු නොලබාම මුරලි හමුවේ දැවි යනවා. දෙවෙනි ඉනිමේ ලකුණු 24ක් ගන්න සයිමන් දවා ගන්නෙත් මුරලිමයි. සුරීෂ් රයිනත් එක් දින තරඟ 116කට පස්සේ තමයි තමගේ පළවෙනි ටෙස්ට් තරඟයට සෙල්ලම් කරන්නේ. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ඒ තරඟේ පළවෙනි ඉනිමේ ලකුණු 120ක් ලබා ගන්න රයින සමත් වෙනවා. තරඟයේ ජය පරාජයෙන් තොරව නිමා වීම නිසා රයිනට දෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. සිම්බාබ්වේ ක්‍රීඩක චාමු චිබාබා කියන්නේ මේ විදිහට පළවෙනි ටෙස්ට් තරඟයට කලින් එක් දින තරඟ 126කට සෙල්ලම් කරපු ක්‍රීඩකෙක්. චිබාබා නවසීලන්තයට එරෙහිව තමගේ පළවෙනි තරඟයේදී පළවෙනි ඉනිමේ ලකුණු 15කුත් දෙවෙනි ඉනිමේ ලකුණු 7කුත් විතරයි ගන්න සමත් වෙන්නේ. මේ වාර්තාවේ දෙවෙනි තැනට අලුතින් එකතුණු ක්‍රීඩකයා තමයි ආරොන් ෆින්චි. ෆින්චි පාකිස්තානයට එරෙහිව තමගේ පළවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්නේ එක් දින තරඟ 135කට ක්‍රීඩා කළාට පස්සේ. ෆින්චි තමගේ පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි ඉනිමේ ලකුණු 62කුත් දෙවෙනි ඉනිමේ ලකුණු 49කුත් ගන්න සමත් වෙනවා. මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ රෝහිත් ශර්මා. ශර්මා තමගේ පළවෙනි ටෙස්ට් තරඟයට සෙල්ලම් කරන්නේ එක් දින තරඟ 144කට ක්‍රීඩා කරලා. මේ විදිහට එක් දින පිටියේ ලොකු අත්දැකීම් එක්ක ටෙස්ට් පිටියට එන ශර්මා ඒ තරඟයේ පළවෙනි ඉනිමේ ලකුණු 177ක් ලබා ගන්නේ තරඟයේ වීරයා සම්මානයක් දිනාගෙන. මේ තරඟයේ ඉක්මනින් ජය ගන්නත් ඉන්දියාව සමත් වෙනවා. මේ ක්‍රීඩකයෝ ඔක්කොම තමගේ රටට ටෙස්ට් රම් ලබාගෙන තියෙද්දි තමයි මේ විදිහට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නේ නැතුව එක් දින තරඟ විතරක් සෙල්ලම් කරලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙන් ඔයාට සුබ දවසක්.